ෝන් කියෙෝයිගොල්ල හැම පිළිගන්නවා මගේ YouTubeු චනැල් එකට ඔට මතකති මං අලින් වීඩිය ගත්දම්ම ශාකවලට අත්‍යවශ්‍ය මූල දවයි කොහොමද මතක තියාගන්න කියලා. එකටික්‍රම දෙකයි පුළුවන් වලට ශාකවලට අත්‍යවශ්‍ය මූල ද්‍රව්යේ එකනි ශකලට අස්්‍යව්‍ය අධිමාත්‍ර මූල් ද්‍රවීේ අංශුමත්‍ර මූල දරවය ටි මතක තියාගන්න. ඒවිීඩියක බරලන ඇත්තම් බලන්න මල්ලිං එක දන්න. න් තකට අද කියලා දෙන්නන්නේ वाලා ශාකය පාඩ මේ තියෙනවා මෙ මේූ ික වන වනොත් ශාක වලට මොකද වෙන්න කියලා ගැන වනතා වුණත් මනද වඋනතා ලක්ෂණ කියලා ඒටි මංහිතන්න ගොඩක් දෙනෙකුට මතක තිය කියෙන මොකද ඒ අපි පාඩන් කරන විදියේ පොඩි වෙනසක් කත් හංහි තන මතක හිටිද පුළුවන් කිය අපි මතක තියා ගන්නේ උදාහරණ ගතුත් මැගनेසිම් මැක්නසිම් වල නතා ලක්ෂණය මොකක්ද ඉඩවස්ස පොස්පරස් වල වනතා ලක්ෂණය මොකක්ද මෙ මේ ක්‍රමේටිකක් වෙනස්කරොත් මංහිතනවල්ට මේක මතක තියාගන්න පුළවේ කරම් අපි බලමු ඒ කොහොමද මතක තියාගැනි කර දැහිතන්නක මේ කටපාඩම් කරලා මතක තියාගත්තත් විභාගට යන්නේ වෙන තිදිකට අපි හෙනම් මේ විභාගට ආහන විදිහයට ලංගී යන විදිහෙහි මතක තියාගන්න ඕන දිා ශවිස්්‍යපේපර එකකත් මං හිතන් විදියටට විලා තිබබා MCී කිව් එක අපිහෙනම් බලමු කොහොමද ලේසිය ේටික මතක තියාගන්න කෙලා එම් මතක් කරන්න ඕනේ මගේ චැනල්ල එක සබස්කයි් කරන්න තම් සබස්කයිප කරන්න ඒ වගේ විඩියෝක හොඳයි කියෙල් හිතන ඕන වත් යාලුවකට බල නශෂය කරන්න විීඩිය ගැන වාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න තමත කරන්න පා මුල දවේ හයක් මේ ක්‍රමින් ලේසියම් මතක තියාගන්න පුළුව මේ පලවිින් කොටසමේ විඩියෝ එක තවත් කොටස් දෙක්කින වගේ මුළු පාඩමුම ඒගැන මුළු ඕනතා ලක්ෂණ ටිකම ඔය ගොඩන කියල දෙන්න පුළුව ඒවගේම තපුළුව මුල් දවිය තුනක එක නනතා ලක්ෂණ කම් රගන්න පුළුව මේ ක්‍රමින් එතකොට තවත් වීඩියෝ දෙකක් දානවා ඒ විඩියෝ දෙකත් බලපු හාම ඔට ලේසියම මේ ඕුණනතා ලක්ෂන්දික මතක තියාගාන්න පුුවන්. අප කතා කරන්න ඉස්සල්ලා අධිමාත්‍ර මූලදවයේ මැක්චොප්කින්න්ස්ක ඒෙන් අධිමමාත්‍ර මූලදවිය වංකරගන්න පුළුවන් මම්මතනින්ධිමත්‍ර මූලදරව වෙන්කරන්න යන්නේ නෑ අපි බලමු ඒකෙන් කියවෙන කාබන් ඔක්සිජන් හයිට රජන් මෙන මූලද්‍රව එත් වන ඕන වුණොත් මොකද වෙන්න කියලා. සාාකයකන මෙ මූල ද්‍රව් තු වන ඕනු වනොත් මොකද වෙන්නේ. ලේසිම් මතක තියාගන්න පුළුවන් මක්ච්ින්කාකාබන් හරජන් ක්සිජන් මෙ බල කාබන් හරන් ක්ෂන් ගන බන් රන් ක්න් තුනම ශාකයකට නැතිගුණොත් මොකද වෙන්නේ මෙ මේ තුන ශාකෙර නැතිවුුණොත් වර්ධනය ඕන එනවා ඒවගේ මල්ට පේෙනවා හයිටරජන් නැතිවුණොත් මැලවීම සිුවෙනවා මේක මතක තියාගන්න කොහොමද හරජන් ක්ෂිජන් ැතිකුුණොත් වර්ධනය ඕුණන යනවා ඒ අම දරව හයිරජන් නැතිුණොත් මැලවීම සිදුවනවා අන්න එතැින් ලේසිම් මතක දයායන පුළුවන් ඒ මූල ද්‍රවයතුන ඕනො ශාකවල්ට සිදුවන්න මොකක්ද කියෙලා දැන් මූල දවගේ තුනක් ඉවරයි හිටස්ුබලමු තව මූල ද්‍රවය තුනක් තියෙනනවා මේ මූල දරව තු ඕනනොත් සිදුවන්නේ එක ම දෙයක් ඒතුන මොකද කලා බලු ලසිම් මතක දයාාගන පුළුවන් ලපටි පත්‍රවල හරිතක්ෂය එගයිගොල්ලො කලින් මතක දයාගත්තේ මගණනි ූ ොමයි ලි පතරව හරි තක්ෂ මන් මෙත නරන්දිනේ ලපටි පත්‍රවල හරි තක්ෂ ඇතිවන මොල ද්‍රාව තුුණ ද මැංගනී සල්ෆ ෆෙරස් අපි මොක්කොහොද මෙන්නමටික මතක තියාගන්න මේකත් පොඩිවාි කට ඇතින ඒ මතක දයගන ළලන් ි බල ොහොමදේ කිය. සල් ෙරස් මතක තියාගන්නේ මංකට ලිව්වා වචනතුන මං සාමාන්‍යීෙන් ෆෙල් එ මේ ලේසේ මතක තියයාගන්න පුළුවන් මේ ලපටි පත්‍රවල හරිතක්ෂය කිව මැංගනීස් ඌනවීමෙන් සිදුවෙනවා ලපි පත්්‍රවල නාරටි අතර සල්පොල නංහෙම එකක්නෑ සල්පවල සිුවන්නේ ලපටි පත්‍රවලම හරිතක්ෂය ති ෙරස් ොත් ලපි පත්‍රෝල නාට්‍ය අර තමයි හරිතක්ෂය තිවෙන්නේ. දැ අපි මෙතැනින් මේ මුලද්‍රවයේ තුනේම තියෙන උනතා ලක්ෂණය මෙච්චරයි තියෙන්න්නේ එකගැන සල්පොල තින ලපිපත්‍රෝල හරිතක්ෂය විතර. ෆෙරස්වල තින ලපඩිපත්‍රොල් නාඩි අතර හරිතක්ෂය විතර. මැංගනිී සොල තින ලපි පත්‍රෝල නාර්්‍ය අතර හරිතාරි තක්ෂය විතර. එතකොට මෙතැනින් අපිේ මූලද්‍රවයේ තුනටම තියෙන ඕනතා ලක්ෂණ ඉගෙනගෙන අවසන් දැන්ි මලද්‍රවේ හයක් මේකින් ඉගෙනෙන අවසන්න. පි බලමු තවත් මූල ද්‍රවිය එක මූල ද්‍රව්යක් කොහොමද විශේෂය මතක තියාගන්නේ. ඇතන මෙැ මුල දව ත මුල්දවේ හතරක මක තියාාගන පුළුවන් එක මූල ද්‍රව්වියක විතර උනතා ලක්ෂණ සියල්ලම මේකින් මතක තිියාගන්නන පුළුව. අනෙක් මුූල ද්‍රවේ තුනේ තවත් වඋනතා ලක්ෂණ තියෙනවා. නමුත් ඒ මූල ද්‍රවවෙල මුූල දව්‍යල ඕනවීම නැතිව එක ලක්‍ෂණයක් මේකින් පහසුවෙන් මතක තියාගන පුළුවන්. බලම ගද කියල. මේරු පත්්‍රවල් හරිතක්ෂය ඇතිබෙන. න්න මූලදව වුණුනොත් මැග්නසියම් මොලික්ිනම් නිකල් නයිට රජන් මෙන්න මූලදවය හතර කොහෝද අපි මෙන්න මේක මතක දයාගන්නේ මේකරත් මං කටි වාක්ක්‍යයක් හදරතින බලමුයක මගේ මෝදර නිමල් නරකයි කොහම මගේ මෝදර නිමල් නරකයි මේකට ඔයගොල්ලොන්ට කැමති වචනදාග න්නත් පුළුවන් මේ මට හිතන වචනටිකත්්දාගත්ති මේ කහොඳයිනම් මේ විජන මතකර මතකතියාග නැතම් හලාලයි කැමති වචනටික මැක්නේසියම් මොලිබ්ඩිනම් නිකල් නෛට්‍රජය මතක තියයාගන්ඩ යොදාගන බොලන් දෙ මෙතැන මේරුත්‍රවල රිතක්ෂය කිවට මැක්නේසිය වලනම් ඒ මේරු පත්‍රෝල නාර්්‍යතර හරිතක්ෂය ඇතිවෙන්නේ ොලිබ්ඩි නොන්න නම් මේරු පත්‍රවලම හරිතක්ය නිකල්වල නම් මේරු පත්‍රවල හරිතක්ෂය නයිට ජැනවල උග්‍ර හරි තක්ෂය තිබෙන. එක රිතක්ෂයක් තමයි නමුත් විය පත් පත්‍රවල තමයි ඇති වෙන්නන්න මේ දෙක විතරයි චුට්ටත් මතක තියාගන්න තියෙන්ෙ දැන් අපි බලන්න මෙ මෙතැනි මැක්නේසියම් වල සම්පර්ණ තා ඕනතා ලක්ෂණ එකයිදෙනකි සම්පූර්ණය මත තියගන්න බොලොන්ම හරිදාලා තියෙන්නේ ඕනතා ලක්ෂණ එකත් තියනෙන ව්වා ඒකන්නේ මෙතින් ඕනතා ලක්ෂණ මේ ඉවරයි මෙච්ච රයි තියෙන්නේ ඒටික සම්පර්ණය මතක තියාගන්න පුොළුව මේ මොලිබ්ිනො නිකල් නයික්ට ජනන්ක නෙවගේ ඕනතා ලක්ෂන් තව දෙකක් තව දෙකක් විතරද නවා ඒටික මතක තියාගන්න ක්‍රමේ ඊළංගේ වීඩියෝකින්ගේ නම් එකත් වෙනම රට අවරතය මතකතියාගන්න දැන් මේ සම්පූර්ණ වීඩියෝම් බලබ හම මේ විඩියෝ ඉගිතරක් ඔයගොල්ලොන්ට මුූල දවී මෙතන එකයි දෙකයි තුනෑ හතරයි මෙතන මුල්ල දරව් තුනයි මුල ද්‍රවී හතක උනතා ලක්ෂණ පහසු මතක තිගන්න පුළුව ඉතුරු මූලත වල නත ලක්ෂණ මතකතියාගන්න කොහොමොද කියලා ඊළංඟ වීඩියෝ එකෙන් නොයගොල්න්ට ෙනෙන්න මේ විීඩියෝගෙන වාලගේ අදහස පහලින් කමෙන් කරන්න විීඩියෝ හොඳ යික හිතනවන තවත්ේ අලෝකොට බල නෂා කරන්න ඒවාගේ මොගොල් සබස්කයිප් කරන ත්තම් අපික සස්රයි් කරන්න ඒ වගේම බෙල්ලක ඕල් විදිහටස් කරන්න තමත කරන්නා එතකොට අපි විඩිය ගත් ධාපු ගවම ඔයගොල් ළඟට පගෙන්න්න ගන්න පුළුව